This is Vanaragala TV News. අයිබුවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මොණරාගල ටීවී නාලිකාව මේ වෙලාවේ නරඹන ඔබ සියලු දෙනාටම. අපි අද දවසේ ඔබට සෝදානම් වෙනවා විශේෂයෙන්ම පසුගිය දින කිහිපේ පුරාවටම වැල්ලවාය මූලික රෝහලේ බෝධින් වහන්සේ නමකගේ අතු කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ ඡායාරූප සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙන්නට ගත්තා. මෙහි ඇත්ත නැත්ත ගැන ඔබට කියන්නට අපි අද දවසේ ආවා වැල්ලවාය මූලික රෝහලට. ඔබට දකින්නට පුළුවන් මේ අතු කපා ඉවත් කරන ලද එම බෝධීන් වහන්සේ. ඔබ මේ දකින්නේ එම බෝධීන් වහන්සේගේ වීඩියෝ දර්ශන. සම්පූර්ණයෙන්ම අතු කපා ඉවත් කර තිබෙනවා. නමුත් මුල ප්‍රදේශයට කිසිදු හානියක් සිදු කර නැහැ. බෝධීන් වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් යයි බව පවසා මෙහි සංවිධායකින් විශේෂයෙන්ම එම වටා බැම්මක් ඉදිකර බෝධීන් වහන්සේට වතුර දමා ඉදිරි දළු දාලා බෝධීන් වහන්සේ වැඩීම සඳහා කටයුතු යොදා තිබෙන ආකාරයත් අපිට දකින්නට පුළුවන්. මේ ඔබ දකින්නේ වකුගඩු නිවාරණ ඒකකයේ අලුතින් ස්ථාපනය කරන ලද ඉන් අනතුරු ඊට එහා පැත්තේ තියෙන බාහිර රෝගී අංශය. මේ ඊට පසුපසින් ඔබට දකින්නට පුළුවන් ගිලන් රත නවතන ස්ථානය. මේ ස්ථාන හරහා විශාල වශයෙන් බෝධීන් වහන්සේගේ අතු තිබී තිබෙනවා. එම අතු සියලු දෙනාටම අවහිරයක් යයි බව පවසා තමයි මේ අතු ඉවත් කිරීමට කටයුතු කළ තියෙන බව තමයි රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා අපි සමගින් සඳහන් කර සිටියේ. දැන් ඔබට දකින්නට පුළුවන් රෝහලේ අලුතින් ඉදිකළ බුද්ධ මන්දිරය. මෙම බුද්ධ මන්දිරය සහ මෙතන බෝධින් වහන්සේ නමක් වැඩ වාසය කරනවා ඉතාමත්ම විරාජමාන ආකාරයෙන්. එම බෝධින් වහන්සේ වටා ඉතාමත්ම අලංකාර බෝධි ප්‍රාකාරයක් ඉදි කරමින් බුද්ධ මන්දිරයක් තැන්පත් කර තිබෙනවා. එහි මෙහි එන සියලු දෙනාටම වැඳ වන්දනාමාන කර ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව තමයි රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා අප සමගින් සඳහන් කර සිටියේ. අද වෛද්‍ය අධිකාරතුමනි, දැන් වැල්ලවාය මූලික රෝහලේ තිබුණු බෝධීන් වහන්සේ කැපුවා කියලා මේ දිනවල සමාජ මාධ්‍ය තුල විශාල කතා බහක් ඇති වෙනවා. ඒ පිළිබඳව ඇත්ත කතාව මොකක්ද? මේ ගැන කියන්න තියෙන්නේ මේ ගස ටිකක් පැරණි කුෂයක්. එතකොට රෝහලේ ඉදිකිරීම සමග සහ මේ බිල්ඩින් ඉදිවීමත් සමග මේ ගසේ අතු ක්‍රමයෙන් දිරාපත් වෙනවා. එතකොට මේක අවුරුද්දක් තිස්සේ මාස 6-7ක් තිස්සේ වෙන ක්‍රියාවලියක්. එතකොට අපි මාස 6 එක කර කලින් දැනුවත් කරා. මේකේ අවධානයම තියෙනවා රෝගීන්ට සහ මේ අවට ගැවසෙන කාර්ය මණ්ඩලය, රෝගීන්, ළමයින්, ගිලන් රත සියලු කට්ටියට අවධානමක් තිබුණා මේ දිරාපත් වෙච්ච අතු වැටේ කියන කතාව. එතකොට මේ දිරාපත් වෙච්ච අතු වැටිච්ච අවස්ථා තියෙනවා, මේ රිය ගරාජ් වලට වැටිච්ච අවස්ථාත් තියෙනවා. එතකොට ඒක උදාහරණ අපිට තියෙනවා. ඒ සම්බන්ධව ගැටේ ෆොටෝස් අපි ගාව තියෙනවා. එතකොට ආයතන ප්‍රධානියා විදිහට මට තීරණයක් ගන්න වෙනවා මේ ආයතනයට එන රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ජීවිත සුරක්ෂිතතාවය පිළිබඳව. එතකොට මේ සම්බන්ධව අපි ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා අපි දැනුවත් කරා. ඊට අමතරව විහාරාධිපති සංගමයේ භික්ෂූන් වහන්සේලා දැනුවත් කරලා උන්වහන්සේලාගේත් අනුශාසනා අවවාද ඇතුව මේ ගසේ අතු ඉවත් කිරීම පිළිබඳ තීරණයක් ගත්තා. මේක ජනාධිපතිතුමාට එන ගමනට සම්බන්ධයක් නැහැ. මේක මාස 6-7කට කලින් ආයතනය තුළ ගත්ත තීරණයක්. ඒ ડોක්ටර් දැන් මේක අතු විතරක් මේ විදිහට කපන්න තීරණය කළේ මොකද? ඒ කියන්නේ ඔව් අපිට මේ ගස ඉවත් කරන්න තිබුණා. නමුත් අපි එහෙම කරේ නැහැ. මේ බෝධින් වහන්සේට ඔබලා වගේම අපිත් ආදරේ. රෝහල් ප්‍රජාවත් මේක කොහොමද මේක සුරක්ෂිත කරගන්නේ කියලා කල්පනා කරමින් තමයි මේ වැඩේ කරේ. ඒතකොට මේ දිරච්ච අතු ක්‍රමයෙන් කොට කරලා අඩි 10-15 කැබලි ඉතුරු කරලා තමයි කැපුවේ. මොකද දැන් මේ වෙන විට ඒ බෝධින් වහන්සේගේ අතු දලුලාලමින් පවතිනවා. තව මාස 6-7කින් ඔබලට දැක ගන්න පුළුවන් වෙයි දර්ශනීය බෝධින් වහන්සේ බෝධියක් මෙතන නැවත දලුලා වැඩෙනවා. එතකොට ඒකටත් ඉඩ ප්‍රස්තාව තිබ්බා. ආගමික පැත්තෙන් බලනකොට අපේ තව බෝධින් වහන්සේ නමක් තියෙනවා. ඒක බුදවකලාවිච්ච බෝධින් වහන්සේ නමක්. අපි එතන බෝධි ප්‍රකාරයක් හදලා දර්ශනීය බුදුමැදුරක් මේ රෝහලට තිබුණ නැති අඩුපාඩුවක් මකන්න දර්ශනීය බුදුමැදුරක් මේ ප්‍රදේශයේම නැති බුදුමැදුරක් අපි ඉදි කරා ප්‍රදේශයේ ජනතාවට ආගමික කතාවක් සිදු කරන්න පුළුවන් ආකාරයට. ඊට අමතරව මෙය මම කරේ මගේ තනි තීරණ නෙමෙයි, රෝහල් කාර්ය මණ්ඩලයේම ආරක්ෂාව පිණිස සහ මගේ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව සහ ප්‍රාදේශීය ලේකම්තුමා හරහා දයසංස්ථාවට මේක දැනුවත් කළා. දයසංස්ථා නිලධාරී මහත්මයාගෙන් දයසංස්ථාවෙන් තමයි මෙම ගසේ අතු ඉවත් කිරීමේ කාර්යය සිදු කරන්නේ. පැති කිහිපයකින් අපි රෝගී ජනතාව ගැනත් ආගමික පැත්තෙන් අපි ඒ ආරක්ෂාවක් ඒ උදුන්
වහන්සේට කරන ගෞරවයක් විදිහට බුදු පිළිමයක් හදලා පිරිතක් කියලා අපි ඒ පැත්තත් ආවරණය වෙන විදිහ තමයි මේකේ අතුවැක් කිරීම සිදු වෙන්නේ. පෙරළී බෝධි මහන්සේ වුණත් අතු වැටීම නිසා මහ ජනතාවට සහ රෝගී ජනතාවට වෙන හානිය වළක්වා ගැනීමට සහ බෝධිය ඉදිරියට සුරක්ෂිත කිරීමේ අරමුණින් අතු ඉවත් කිරීමේ කර්තව්‍යය සිදු කරා. අපි කියන්න කැමති මේක ජනාධිපතිතුමාගේ කිසිම සම්බන්ධයක් නැහැ. මාස 6කට ප්‍රමාණ පෙර ආයතනයක් විදිහට අපි ගත්ත තීරණයක් මෙය මහ ජනතාවගේ ආරක්ෂාව උදෙසා. එතකොට මේ අතු ඉවත් කිරීමේ කර්තව්‍යය අපි ඉෂ්ට කරලා තියෙන්නේ අතු ඉතිරි වෙන පරිදි. මොකද මේ වෘක්ෂයම අපිට අයින් කරන්න තිබුණා. අපිත් මේ වෘක්ෂයට ඉතාම ආදරෙයි. මේක අයින් කරන්න බැරුව අපිට මේ තීරණය ගත්තේ බොහොම අමාරුයි. නමුත් මේක දැන් දරුලා වැඩෙනවා. ආකර්ෂණීය විදිහට මේ මාස 6කින් පමණ ඔබලට ඇවිල්ලා විසිට් කරන්න මෙතන. මාස 6කට පසු ඇවිල්ලා මෙම දර්ශනීය බෝධියේ ඡායාරූප මාධ්‍යයට පළ කරන්න. එවිට ඔබට දැකගත හැකි මෙය කිනම් ආකාරයෙන් වර්ධනය වී තිබේද? වෙල්ලස්සේ සියලුම පුවත් එසැනින් දැනගන්න අදම මොනරගල TV channel එක subscribe කරන්න.